वैद्य साफी गेन विमर्शनेट नवकंडायमक स्विस सेविकाव विशेषज्ञ मनोवैद्य मंडलयक हमुवट जनपति गेन जविपे कथा कराई महामतिवरणय अरंभे तम पालन कालेदी माध्य निधासट किसींदु बलपैमा केल्लवन्ने नैति बवट जनाधिपति गोटाबे राजपक्ष मैतितुमा सहातिक वनवा माध्यन रटट वियुतु वगकीम इटुकिरीमट माध्य आयतन क्रियाकरणु ऐति बवद जनाधिपतितुमा किया सिटिनवा मध्य आयतन प्रधान जनाधिपत्मा अतर साक जनाधिपति लेखा कार्यालय दीपवत्ना जनाधिपति गोटाबे राजपक्ष मेत्मा कियासिटी ओणैम साधारण विवेचने कट तमन के पालन काले दी इडति बवाई एहत राटे कीर्ति नामेट हानि नोकर माध्य वगकीम इटुवे तम विश्वास बव जनाधिपत्मा माध्य प्रधान प्रकाश कला විශේෂයෙන්ම මාධ්‍ය නිදහස මාධ්‍යට කළ යුතු කාර්යභාරය ගැන මට අවබෝධයක් තිබෙනවා නමුත් ඒ නිදහස කිසිම අයුරකින් නැති වෙන්නේ නැහැ ඒකම කළ යුතු කාර්යභාරය වගකීම ඒ අයුරින්ම ඉටු කරන්නට කියන එකත් මම ඉල්ලා හිටිනවා මාධ්‍ය හැටියට ඒ අවශ්‍ය නිදහස මගේ යටතේ සම්පූර්ණයෙන්ම ලැබෙනවයි කියන එකත් මම තහවුරු කරන්නට ඕන ඒ වගේම වැරදි දේවල් විවේචනය කිරීම ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ विशाल බොරු ප්‍රචාර ගෙනියන්න කරනවා නම් රටේ ජනතාව වෙනුවෙන් කරන අපහාසයක් කියලා මම හිතනවා රට ගොඩනැගීමේදී වැදගත් වන රටේ ප්‍රතිරූපය ඉහළ නැන්වීම සඳහා මාධ්‍ය සතුව පුළුල් වගකීමක් පවතින බව ජනාධිපතිතුමා කියා සිටියා මේ අනුව මහත් කතා බහට ලක් වූ සුෂ්ඨලන්ත තානාපති කාර්යාල නිර්ධාරණයේ සිටුවීමේදී මෙරට මාධ්‍යවල හැසිරීම පිළිබඳ ජනාධිපතිතුමා ප්‍රසාදය පළ කළා ජාත්‍යන්තර මාධ්‍ය අනවශ්‍ය ලෙස මෙම සිදුවීම් උලුප්පා දැක්වීමටගත් උත්සාහය පිළිබඳ කනගාටුව පළ කළ ජනාධිපතිතුමා එය නිවැරදි කිරීමේ හැකියාව මෙරට මාධ්‍ය සතු බවයි ප්‍රකාශ කළේ අපි දැක්කා ස්විස් සිද්ධිය අපේ මාධ්‍යයකට සම්බන්ධුනේ නැහැ නමුත් විදේශ මාධ්‍ය අනවශ්‍ය විදියට බොරුවක් ගෙනාව අපි ආපු ගමම් අපි කිසිම අයුරකින් එහෙම එකක් කරලත් තිබුණේ නැහැ ඒකට රජය හෝ රජයේ ආයතනයක් ඒකට සම්බන්ධ වෙලත් තිබුණේ නැහැ පැහැදිලිව පේනවා ඒක මවාපාපු දෙයක් කියන එක මං හිතන්නේ ඒකෙන් වෙන්නේ රටක් වශයෙන් අපේ රට ලෝකයා ඉදිරියේ වෙනත් තැනකට තල්ලු වෙනවා ආර්ථිකයේදී අපි විවෘත වෙන්න ඕන आयोजनता विद्युत मुद्रित माध्य नियोजने क्रमीन माध्य आयतन प्रधानीन मेम हमोटे क्वसिटिया
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වත්මන් වැඩපිළිවෙල අගය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතා පවසනවා. අලුත් පියාපත් සංවිධානය සංවිධානය කළ සජීවී සංවාදයකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ කෙටි දවස් කිහිපයකට ගත්ත පියවර දෙකක් තියෙනවා. එකක් තමයි රජයේ අමාත්‍යංශවල ප්‍රධාන කාර්යාල රජයේ ගොඩනැගිලිවලම පවත්වාගෙන යන්න කියලා තීරණයක් කරන් තියෙනවා. රාජ්‍ය ව්‍යාපාරවල විශාල වශයෙන් තියෙනවා පෞද්ගලික තැන්වල අධික මිලට මිලදී ගත්ත ආයතන. මම කියන්නේ ජනාධිපතිතුමාගේ තියෙන අමාත්‍යංශ විතරක් නෙවෙයි රාජ්‍ය ව්‍යාපාරවල ප්‍රධාන කාර්යාලත් රජයේ ආයතනවලම තියෙන ගොඩනැගිලිවල පවත්වාගෙන යන්න කියලා නිර්දේශයක් දෙන්නවා. මම අගය කරනවා ඒකත් කියාම. ඊළඟට මේ ආයතනවලට පත් කරන්න ඕන සුසුකම් තියෙන මිනිස්සු. ප්‍රශ්නයක් ඇහුවොත්ම හතර වටින බලන එක එක්කෙනාගේ මුණු දිහා उत्तर दी गाने में ऐ हेतु विषयक दान्ने तेरुमाकने दें किला दिनों ने माखर सुसुकांग मंडले किंग हुए ला पत करना चल एक रियामार्ग देखा क्या नमँग आगे करना इधर ये डा तेवनी खाटे उत्तर करना ना मेरा आज व्यापार शक्तिमत का न पुला කරුණාගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ශිහාබ්දීන්ට එළිවී ඇති චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ බව අධිකරණයේ හමුවේ ප්‍රකාශ කෙරුණා. කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ශිහබ්දීන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳවනු ලැබුවා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ මෙම වෛද්‍යවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් තම දෙපාර්තමේන්තුවේ නව කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. සිද්ධියට අදාළව යලි සාක්ෂි සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට අධිකරණය අවසර ලබා දුන්නා. මව්වරුන් වදභාවයට පත් කිරීම සහ අයථා ලෙස වත්කම් ඉපැයූ බවටයි සාෆි ශිහබ්දීන් වෛද්‍යවරයාට චෝදනා එල්ල වී ඇත්තේ. ඒ මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණ පක්ෂග්‍රාහීව සිදු වූ බවට පාර්ශව කිහිපයකින් චෝදනා එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් යුක්තිය උදෙසා මව්වරුන්ගේ සංගමේ සභාපති නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා ජාතික පොලිස් කොමිසමට පවා පැමිණිලි ඉදිරිපත් කළා. සාෆි ශිහබ්දීන් මහතාගේ බැංකු ගිණුමක පසුගිය වසරේ මැයි 24 වෙනිදා වන විට රුපියල් 44 කෝටි 20 ලක්ෂ 568යි ශත 11ක මුදලක් තිබූ බව පවසමින් එවැනි මුදලක් ඔහු උපයාගත්තේ කෙසේද යන්න පිළිබඳ එම සංවිධානයේ ප්‍රශ්න කර තිබුණා. සාෆි වෛද්‍යවරයාගේ සිසේරියන් සත්කම් වලින් පසු දීර්ඝ කාලයක් දරුවන් අහිමි වූ මව්වරුන් 147 දිනකෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණවලදී හඳුනා ගැනුණා. කෙසේ වුවද මෙම වෛද්‍යවරයාට එරෙහිව පරීක්ෂණ පවත්වා ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ උසස් පොලිස් නිලධාරීන්ටද විවිධ බලපෑම් එම වකවානුවේ එල්ල වුණා. මේ වන විට යලි සාෆි වෛද්‍යවරයා සම්බන්ධ පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව නිලධාරී කණ්ඩායමක් මගින්. කෙසේ වුවද කුරුණෑගලදී සංවිධාන කිහිපයක නියෝජිතයින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. පසුගිය කාලයේ සිදුවුණු මෙම සබරාදී ක්‍රියාව සම්බන්ධයෙන් සාක්ෂි විමසීමේදී රෝහල් කාර්ය මණ්ඩලයට තිබුණා වූ අනිසි බලපෑම මෙතැන් සිට ඉදිරියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නොවේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. වසර ගණනාවක් තිස්සේ මෙම රෝහලේ සිදුනා වූ මේ සබරාදී ක්‍රියාව සිදු වෙලා තියෙනවා. නමුත් නිර්භයව නිර්භීතව මේ දේ සිදු වෙනවයි කියලා රෝහල තුලින් මෙම කාරණේ එළිදැක්වීම ප්‍රමාද වෙලා තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දක්ෂ නිලධාරීන් කියා ගන්නා ශානි අබේසේකර නිශාන්ත සිල්වා ඒස්වි තිසේරා මහත්මයා එම පැමිණිලි විභාග කරනවාට වෙනුවට ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරේ විත්තිකරු වෙනුවෙන් විත්තිකරු නිදොස් කර නිදහස් කිරීමේ දිශාවට ඒ පරීක්ෂණය මෙහෙයීම ඉතාම කනගාටුදායකයි. මෙම දක්ෂ නිලධාරීන් අපි රාජ්‍ය මර්ධනයේට රෝහලේ අධ්‍යක්ෂලා නියෝජ්‍ය අධ්‍යක්ෂලා ඇතුළු කාර්ය මණ්ඩලයේ පසුගිය කාලේ ලක් කරා. ඒ වෙනුවෙන් ව්‍යාජ ලේඛන සකස් කර ගරු අධිකරණ ඉදිරිපත් කරා. ඒ නිසා ගරු පොලිස්පතිතුමාගෙන් ඉල්ලනවා මේ පැමිණිලි සම්බන්ධව වහාම පරීක්ෂා කරන්න. ශානිය බේසිකර මහත්මයා අපිට ලැජ්ජයි කියන්න. ඔහු කියනවා පැලෝපිනාල් සම්බන්ධව මවරුන්ගේ පැමිණිලි ලැබිලා තියෙනවා කියලා. ඔහු ව්‍යාජ ප්‍රකාශයක් කරානි. කිසිම මවක් පැලෝපිනාල් සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කළා තිබෙන්නේ නැහැ. සාපි ශහබ්දී නිදහස් කිරීමේ දිශාවට තමයි මේගොල්ලෝ මේ පරීක්ෂණය මෙහෙව්වේ. රාජ්‍ය සේනාරත්න ඒ කලින් ඉඳපු සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහලේ අධ්‍යක්ෂවරයාට කොච්චර තර්ජන කරාද? මේ වඳභාවයට ඇති වෙලා තියෙන මවරුන් අපේ රෝහලේ විතරක් දැන් 750ක් ඉන්නවා. වඳ කිරීම මේ රෝහලේට ප්‍රථමව වෙනත් ලංකාවේ රෝහල්වල සිදු වුණාද තිබුණාද කියන එක සොයා බැලීමත් යම්කිසි ජාතිකත්වයක ජන සංවිතියට මෙවැනි වඳ කිරීම වලින් ඇති වෙලා තියෙන බලපෑම කොතෙක් දුරට සිදු වුණාද කියන එකත් පසුගිය කාලේ ගරු අධිකරණයට කරන ලද බලපෑම රජයේ මොන මැති අමාත්‍යවරයා මේ බලපෑම සිදු කරද කියන එකත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විත්තිකාරය වෙනුවෙන් පැමිණිල්ලක් මෙහිම සම්බන්ධවත් කටයුතු සිදු කිරීමට වහාම කොමිසම පත් කරන ලෙසත් අපි කාරණිකව මේ පත් වූ නව රජයෙන් ඉල්ලා සිටිනවා.
පැහැරගැනීමට හා ලිංගික අපයෝජනයට ලක් වූ බව කියන මෙරට ස්විස්ට්‍රලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ කාන්තාව විශේෂඥ මනෝවෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය නියෝග කළා. ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඇය හතරවන දිනටත් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඇයගේ විදේශ ගමන් තහනම පිළිබඳ නඩු විභාගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද පැවැත්තුණා. සැකකාර කාන්තාව අධිකරණයේ අවසරයකින් තොරව ලබන 17 වෙනිදා දක්වා විදේශගත වීම තවදුරටත් වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අද නියෝගයක් ලබා දුන්නා. ඇයගෙන් ප්‍රකාශ ලබා ගැනීම තවමත් අවසන් වී නැති බවයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේ. මෙම කාන්තාව සම්බන්ධයෙන් සිදු කරන අධිකරණ වෛද්‍ය පරීක්ෂණවල වාර්තා විමර්ශන කටයුතු සඳහා යොදා ගන්නා බවද ඔහු කියා සිටියා. එමෙන්ම ඇය අධිකරණ මනෝවෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා. මෙම කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ස්විස්ටර්ලන්ත තානාපතිවරයාගේ නිලදිවසේ සිදු කරන ලෙසට ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරපිරුම මහතා කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළා. වෙනත් රටක තානාපති කාර්යාලයක් සඳහා මෙරට නීතිය අදාළ වීම ගැටලු සහගත බවයි මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නඩු විභාගයේ ලබන 17 වෙනිදා කැඳවන ලෙස නියෝග කළා. එමෙන්ම ඇය හෙට දිනේද අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බවයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති මෙම කාන්තාව අද පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ ඇය පැහැර ගැනීමට හා ලිංගික අපයෝජනයට ලක් වූ බව කියන ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහායි. තමන් පැහැර ගැනීමකට ලක් වූ බව සඳහන් කරන ස්විස් තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අද සිව්වන දිනටත් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබුවා. අද උදෑසන 9ට පමණ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අදාළ කාන්තාව මේ වන විටත් ප්‍රකාශ ලබා දෙමින් සිටිනවා. එවැගේම තමයි මේ පරීක්ෂණ මාලාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට කරුණු වාර්තා කරා. මෙහිදී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ට පනවා තිබූ විදේශ ගමන් තහනම ලබන 17 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කළා. පැහැර ගැනීමට හා ලිංගික අපයෝජනයට ලක් වූ බව කියන මෙම කාන්තාව සම්බන්ධයෙන් මාධ්‍ය හමු කිහිපයකදී අදහස් ප්‍රකාශ කෙරුණා. හැබැයි අද ස්විස් තානාපති කාර්යාලයේ සිදුවීම හරහා බරපතල සංගවා ගැනීම ගොඩක් අද සිදු කරමින් තියෙනවා. මොකද මේක එක පැත්තකින් ආණ්ඩුව කියන ඩ්‍රාමා එකක් කියලා, අනිත් පැත්තෙන් පීඩාවටපත් වෙච්ච කාන්තාව සහ AI කියන මේ සිදුවෙච්ච සිදුවීම නිසා වුන් බිය ගැන්විලා ඉන්නේ කියලා. ස්විස් තානාපති කාර්යාලයේ හෝ විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත් වෙලා මේ සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් පවත්වලා මෙහි ඇත්ත වගකීම් සොයා ගැනීම සඳහා කටයුතු කරන්න ඕනේ. දැන් ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය එතුමියගේ කට උත්තරෙත් එක්ක වෙනස් වූ කතාවක් කියන්න පටන් අරගන්නවා. ඒ වගේම රාජිත සේනාරත්න ඇමතුමා තවත් කතාවක් කියනවා. ඒ වගේම තානාපති කාර්යාලයෙන් කරන නිවේදනවලදී ඊටත් වඩා ප්‍රතිවිරුද්ධ තවත් කතාවක් කියනවා. මෙතන යම් කිසි අවනඩුවක් තිබෙනවා. දැඩි ලෙස අපි හෙලා දකිනවා. අපි වහාම කියනවා අපක්ෂපාති පරීක්ෂණයක් කරන්න පොලිස් කොමිසම නිදා ගන්නවද? අපි ආණ්ඩුවට බල කරන්නේ වහාම මේ පිළිබඳව ඇත්ත හොයලා ඒක රටට සහ ලෝකෙට ලිදරව් කරන්න. මොකද මේ සිදුවීමෙන් අපකීර්තියටපත් වෙන්නේ ආණ්ඩුව ජනාධිපතිවරයා පමණක් නොවේ, මේ අපේ රට හැම විටම අපේ රටේ ස්වාධීනත්වය ඒකීයභාවය ඉහලින් තබාගෙන තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒක තමයි අපි ප්‍රදර්ශනය කළේ මේ සිද්ධියේදී. අපේ රටේ නීතියට යටත් වෙන පුරවැසියෙක් තානාපති කාර්යාලයක සේවය කළා වුවත් ඔහු අපේ රටේ නීතියට යටත් වෙනයි කියන එක තමයි අපි මෙහිදී පෙන්눔 කළේ. ඒ නිලධාරණීය කරලද ප්‍රකාශ සහ පරීක්ෂණවල ප්‍රතිඵලයන් මත අපේ රටේ නීති අනුව ක්‍රියාත්මක කරන්න අපි පැකිලෙන්නේ නැහැ. ඒක අධිකරණමය ක්‍රියාමාර්ගයක් හැටියට ක්‍රියාත්මක කරනවා. Anyhow the government would take action against her because she is Sri Lanka, she doesn't have diplomatic immunity and government can take action against her because of this Yeah, that's right. That's true. But we have to first, you know, conclude the investigations. And we won't be sure. ඒක හරි. නමුත් අපට පළමුවෙන්ම විමර්ශන අවසන් කරන්න ඕනේ. ඒ වගේම අප සහතික කළ යුතුයි අප ඉතා හොඳ සබඳතාවක් ස්විස්ටර්ලන්ත කාර්යාලය සමග පවත්වනවා. ඒ වගේම අප සහතික කළ යුතුයි ජාත්‍යන්තරයේ සමග මිත්‍රශීලීව කටයුතු කරනවා කියලා. අපි කාගේවත් තරහකාරයෝ නෙවෙයි.
ඇතිවබව කියන සිද්ධිය සම්බන්ධයෙන් විවෘතව හා විනිවිද භාවයකින් විමර්ශනයක් කෙරෙනවා. විමර්ශන සිදුවන ආකාරය ගැන හැමෝම සතුටු වෙනවා. අදාළ සිද්ධිය පිළිබඳ කරුණු පැහැදිලි වෙමින් තිබෙන නිසා විමර්ශන දැන් අවසන් අදියරට පැමිණ තිබෙනවා. මෙම කාන්තාව පරස්පර විරෝධී ප්‍රකාශ ලබා දී තිබෙනවා. ඒ තුලින් පැහැදිලි වෙනවා මේක රජය අපහසුතාවයට පත් කරන්න කරපු දෙයක් කියලා. කොහොම වුණත් අපි දන්නේ නැහැ මේ ගැන සුෂ්ටලන්ත තානාපති කාර්යාලය දැනුවත්ද කියලා. විමර්ශන සම්බන්ධයෙන් නිල ප්‍රකාශය විදේශ කටයුතු අමාත්‍යාංශය හරහායි ලබා දෙන්නේ. සහල් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 98ක් බවට පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. තිරිගුපිටි ඒකාධිකාරිය බිඳ දැමීමටද රජය තීරණය කර ඇති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළා. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් සහල් මිල පාලනය කිරීම පිණිස රුපියල් 98ක උපරිම සිල්ලර මිලක් මෙම කාලය තුල පවත්වාගෙන යාමට අවශ්‍ය අනුමැතිය ලබා දුන්නා. අප විශ්වාස කරනවා ඉදිරි මාසක කාලය තුල මේ රටේ සහල් වෙළඳ පොළෙහි සහල් සුලභ කිරීමටත් ඒ හරහා මිල විශාල ලෙස අඩු කිරීමටත් හැකි වේ කියන විශ්වාසය අපිට තිබෙනවා. කෙටි කාලයකට මේ රටට තිරුඟු පිටි ආනයනය සඳහා අවශ්‍ය බදු මිල සංශෝධනයකට අඩු කිරීමටත් ඒ වගේම දැනට ඒකාධිකාරයක්ව පවතින මේ රටට තිරුඟු පිටි ආනයනය කිරීම විවෘත වෙළඳ පොළක තරඟකාරීත්වය යටතේ සිදු කිරීමටත් ඒ හරහා කිසි කෙටි කාලයකට තිරුඟු මිල අඩුකොට පවත්වා ගැනීමටත් කැබිනට් මණ්ඩලය තීන්දුව කරනු ලැබුවා. බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකායක් ඇති කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බවයි ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළේ. ඉදිරි සංවර්ධන ක්‍රියාදාමයේ දියත් කිරීම පිණිස බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායක් පිහිටුවීම පිණිස සුවිශේෂ යෝජනාවක් ඉදිරිපත් කර සම්මත වුණා. ඉදිරි ජනවාරි මාසයේ 15 වනදා වන විට මේ රටේ සුවිශේෂී දෙපාර්තමේන්තුවක් ඒ වෙනුවෙන් බිහි කිරීමටත් සමාජ ආර්ථික මට්ටමින් පහළ සිටින අපොස සාමාන්‍ය පෙළ දක්වා සමත් තරුණ තරුණියන් අතරින් ලක්ෂක පිරිසක් එම පුහුණු පාඨමාලාවට ආරම්භක බඳවා ගැනීමටත් සාර්ථකව එම පුහුණුව නිම කරන තරුණ තරුණියන්ට රජයේ අදාළ අංශයන්හි කටයුතු කිරීම සඳහා අවස්ථාව ලබා දීමට තීරණය කෙරුණා. එම කාර්යසාධක බලකාය මගින් ඉදිරි කාලය තුළ මේ රටේ සෑම ක්ෂේත්‍රයකම පවතින අවශ්‍යතාවයන් වෙනුවෙන් පුහුණු ශ්‍රමික හිගය පිරවීමට කටයුතු කරන බවත් අපි ඉතාම සතුටින් තමුන්නාන්සලට දැනුම් දෙනවා. දැනට ක්‍රියාත්මක 374ක් වන ජාතික පාසල් සංඛ්‍යාව දහසක් දක්වා වර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය ඩලස් අලහප්පිරිම මහතා පවසනවා. මේ මොහොතේ ලංකාවේ පාසල් පද්ධතිය තුල තිබෙන්නේ පාසල් හරියටම 10175ක්. මේ 10175 ඇතුලේ ජාතික පාසල් විදිහට හඳුන්වන පාසල් තියෙන්නේ 374යි. අධිකරු ජනාධිපතිතුමාත් කැබිනට් මණ්ඩලයත් ඒකමතිකව තීරණය කරා අපි අධිකර කීපයක් යටතේ ජාතික පාසල් 10 නිර්මාණය කිරීම ආරම්භ කරනවා. දැනට අපි තාක්ෂණික කමිටුවක් මේ පාසල් හඳුනා ගැනීම සඳහා විශේෂ කමිටුවක් ස්ථාපනය කරලා තියෙනවා. විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමේදී අනුගමනය කරන ඉසෙට්ස්කෝ ක්‍රමය වෙනස් කිරීමට ක්‍රියා කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා. ඉසෙට්ස්කෝ එක 2001 වර්ෂයේ උසස් පෙළ සිසුන්ට ලබා දුන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශය වෙනුවෙන්. අදට අවුරුදු 18ක් ගත වෙලා තියෙනවා. ග්‍රාමීය ප්‍රදේශවල ඉන්න දරුවන්ට විශාල අසාධාරණයක් වෙනවා. එසම මේක සමාලෝචනය කරන්න ඕනේ කියලා කියන තමයි තීන්දුව ගත්තේ. ඒ අනුව තමයි දිස්ත්‍රික් පදනම වෙනුවට පාසල් පදනමක් විදිහට තෝරගන්නවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අධ්‍යාපනය දිහා බලන්නේ, කැබිනට් මණ්ඩලයේ අධ්‍යාපනය දිහා බලන්නේ දරුවන්ගේ ඇහිං. අමතුමා රාජ්‍ය ආයතන සඳහා සභාපතිවරු පත් කිරීම මේ වෙනතෙක් ප්‍රමාද වෙලා තියෙනවායි. මෙම තනතුරු සඳහා පත් කිරීමේදී වඩාත් විනිවිද පෙනෙනසුළු භාවයකින් කටයුතු කිරීම පිණිස කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒ කමිටුව එම ඉල්ලුම් කරලාද අපේක්ෂකයන්ගේ සුදුසුකම් සහ හැකියාවන් පිළිබඳව විමසා බැලමින් පවතිනවා. හැමදාම ආණ්ඩුවක් බලයට පත් වෙනවා පස්සේ මොකද මේ රටේ උනේ? ඡන්දෙ ඉල්ලල පෙරදිච්ච පාර්ලිමේන්තෙන් ඉවත් වෙච්ච තමන්ට මැතිවරණයට උදව් කරපු සල්ලි වියදම් කරපු කණ්ඩායමක් ගෙනල්ලා මේ රාජ්‍ය ආයතන බාර දෙනවා. මේක තමයි ලංකාවේ ඉතිහාසයේ දශක ගණනාවක් පුරා තිබිච්ච සංස්කෘතිය, දේශපාලන සංස්කෘතිය. දැන් ඒකට විරාම ලකුණක් තියෙනවා. නිදහස් මාධ්‍යයක් ඇති කිරීමට වත්මන් රජය කටයුතු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ් යාපා අබේවර්ධන මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනිය පාඩු ලැබන ආයතනයක් බවට පත් වූයේ පසුගිය රජය දේශපාලනය සමග මාධ්‍ය සම්බන්ධ කිරීම නිසා බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. තොරතුරු හා සම්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් වූ මහාචාර්ය සුනන්ද මද්දුම් බණ්ඩාර මහතා තනතුරේ රාජකාරී ආරම්භ කළා. රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ් යාපා අබේවර්ධන මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා ලෙස කටයුතු කර ඇති සුනන්ද මද්දුම් බණ්ඩාර මහතා එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙසද වසර 3ක කාලයක් කටයුතු කර තිබෙනවා.
මෙහිදී අදහස් දක්වූ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේ කිසිදු දේශපාලන පක්ෂපාතී බවකින් තොරව ස්වාධීන රූපවාහිනිය පවත්වාගෙන යාමට උපදෙස් ලබා දී ඇති බවයි. නිදහස් මාධ්‍යයක් ක්‍රියාත්මක කිරීම සඳහා අපේ දායකත්වය ලබා දෙන්න. විශේෂයෙන් ස්වාධීන රූපවාහිනිය වගේ ආයතන ලාභ ලැබුවා. අද ඒ ආයතන පාඩුවට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම රේටින්ස් වලින් පළවෙනි තැන ඉඳපු ආයතන ඒවා පල්ලෙහාටම වැටලා තියෙනවා. ඉතින් ඒකේ ප්‍රධාන සාධකය දේශපාලනයත් එක්ක මාධ්‍ය සම්බන්ධය. ඒ නිසා අපි හුඟක් දුරට දේශපාලනයෙන් තොරව මාධ්‍ය හැසිරීම සඳහා අවශ්‍ය කටයුතු කළ යුතුයි. විකිනෙන්නේ නැති මාධ්‍යකින් දේශපාලන අදහස් දෙන්න බෑ. ඉතින් ඒක නිසා ඒක අපි දේශපාලනඥයන් හැටියට තේරුම් ගත යුතුයි. දැන් අපි ITN එකට දැන් උපදෙස් දීලා තියෙන්නේ සියලුම දේශපාලන අයගේ සාකච්ඡා පවත්වන්න කියලා. විවිධ දේශපාලන පක්ෂවල උදවිය කැඳවන්න කියලා. ඒකට අයිතියක් තියෙනවා. ඒකට තමයි මිනිස්සු බලන්නේ. අපිම දෙන්නේ තුන්දෙනෙක් කැඳවල අපේ අදහස් ප්‍රකාශ කරා මිනිස්සු ඒ මාධ්‍ය බලන්නේ නැහැ. ITN එක පළවෙනි තැනට තිබුණේ. ආණ්ඩුවක් තිබිලා පළවෙනි තැනට ගියේ කොහොමද කියලා බලමු. ඒ ගියේ වැඩසටහන් හොඳට සකස් කරපු නිසා. හැබැයි අද ආණ්ඩුවක් තිබිලා පල්ලෙහා මට්ටමට වැටුනේ ඇයි? තනිකර ඒක අපේ පුජ්‍යලික අවශ්‍යතාවයක් සඳහා භාවිත කරපු නිසා. දේශපාලන අවශ්‍යතාවය. ඒක වෙනස් වෙනවා. පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා රටින් පලා යාම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලටද ඒ මහතා මෙහිදී පිළිතුරු ලබා දුන්නා. ස්ටැලන්ඩල්ඩ් අවුල් පිටින්ම ගියේ අදාළ පොලිස් අපරාධ පොලිස් නිලධාරියා මේ ජිනීවා වලට ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් මේ ඉදිරිපත් වෙන්න යනවා කියලා අපි දැක්කේ මාධ්‍යවල. රැකවරණයක් කියලා තමන්ගේ පදිංචිය සහ වෙනත් දේවල් මූලික අවශ්‍යතාවයන් ඒගොල්ලන්ට ඉෂ්ට කරන්න ඕන වුණාම ඒගොල්ලෝ මේ ආකාරයේ දේවල් පාවිච්චි කරලා තිනවා මේ ඉතිහාසය පුරා. දැන් පිටරටේ ඉන්න ඕන මාධ්‍යවේදියෙකුට දැන් එන්න පුළුවන්. එතකොට ඒ නිදහසක් තියෙනවා නම් මේ යම් කිසි දෙයක් බලාපොරොත්තුෙන් ක්‍රියාත්මක වෙන්නේ නැති. ඉතින් ඒකේ පෞලේ මොන හරි ප්‍රශ්නයක් අපිට කියන්න බෑ ඒක. නමුත් ඒක මේ රටේ ප්‍රශ්නයක් බවට පත් කිරීම පිළිබඳ කනගාටුවක් ඇති වෙනවා. ඒක දවස් දෙකකින් කොහොමද වීසා දෙන්නේ? ඒතර රජයේ සේවකෙක් නිවාඩු අරගෙන නැතුව කොහොමද ඒක බලන්න නැතුව වීසා නිකුත් කරන්නේ? ඉතින් ඒවා තමයි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් ඇයි එහෙම නිකුත් කරේ කියන එක. පෞගේ කාල පරිච්ඡේදයේ ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පැන ගියේ නෑනේ. ඔහුට තිබුණු හැම ප්‍රශ්නෙටම ඔහු උත්තර දුන්නා. ඇයි මේක අරගෙන එළියට ගියේ ඉක්මනට? ඒ අදාළ නිලධාරියා දැන් ජිනීවා වල මානවිකම් සැසිවලට මේ අදාළ සාක්ෂි කණ්ඩ තමයි යන්නේ කියලා තමයි අපි දැක්කේ මාධ්‍යවල යනවා කියලා. ඉතින් මේක බරපතල තත්ත්වයක් නේද මත? ඔය ඉතින් කරන්න දෙයක් නැහැ නේ මේ නිදාස තියෙනවනේ ජිනීවාට ගිහිල්ලා ඕන දෙයක් කියන්නේ. අපි බැරියර් එකක් දාලා නැහැ නේ ජිනීවා යන්න එපයි කියලා කාටවත්. ඒ ඕන දෙයක් දැන් ඕ ජිනීවාට ගිහිල්ලා තවත් දේවල් කිව්වනේ. නමුත් ඒකක්වත් මේ රටේ ජනතාව පිළිගත්තේ නැහැ නේ. ජාත්‍යන්තර වශයෙන් අපිට ප්‍රශ්න තියෙනවා අපි වේර ගන්න ඕනේ. ජිනීවා වලට ගිහිල්ලා පැමිණිලක් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මේ අතර නැගිනහිර පළාත් නව ආණ්ඩුකාරවරිය ලෙසපත් වූ අනුරාධා යහම්පත් මහත්මිය සිය දුරේ රාජකාරී නිල වශයෙන් ආරම්භ කළා. ඒ සර්වාගමික වතාවත් මැදේ. එම මහත්මිය දේශප්‍රේමී වෘත්තිකයින්ගේ සංසදයේ ප්‍රධානත්වයේ දරන අතර ප්‍රකට ඇඟලුම් අපනයන සමාගමක හිමිකාරියද වනවා. අනුරාධා යහම්පත් මහත්මිය රෙදිපිලි නිෂ්පාදන කලාව පිළිබඳ බ්‍රිතාන්‍ය ලීඩ්ස් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක්. නැගිනහිර පළාතේ සිංහල දෙමළ මුස්ලිම් එක හා සමානව ඉන්නවා. සිංහල මුස්ලිම් සහ දෙමළ වෙන්වීම නිසා යම් යම් අභියෝගතා තියෙනවා. මට විශ්වාසයි අපි ඉදිරියට එකට එකතු වෙලා වැඩ කරොත් රටේ සංවර්ධනය රට මේ දැන් තියෙන තත්ත්වයට වඩා ඉතාමත් නිහල තත්ත්වයකට ගෙනියන්නට අපිට පුළුවන්කම තියෙනවා. නැගිනහිර පළාත තමයි ලංකාවේ ස්වභාවික සම්පත් වැඩිම තියෙන පළාත. ඉතින් මුළු රටම පෝසත් කරන්න පුළුවන් අපි මේ ස්වභාවික සම්පත් හරියට කළමනාකරණය කළොත් රටම මේ ලෝකයේ පෝසත් රටක් බවට පත් කරන්න අපිට නැගිනහිර පළාත තුලින් පුළුවන්. ඒ වගේ විශාල බලාපොරොත්තු සහිතව තමයි මම මේ ධූරයේ වැඩ බාරගත්තේ. MCC ගිවිසුම පිළිබඳ රජයේ ස්ථාවරය රටට පැහැදිලි කළ යුතු බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම මහතා මේ බව කියා සිටියේ. MCC ගිවිසුම සංකරණය යන වෙලාවට ප්‍රතිමාලාවේ දැන් කියද්දී MCC ගිවිසුම ඉදන් නෙමෙයි UMP මෙච්චර පරාජයක් වුණේ. එක්සත් ජාතික පක්ෂයේ හැටියට අපේ අදහස තමයි අපි මේ ලෝකයේත් එක්ක ඉදිරියට යන්න නම් අනිවාර්යෙන්ම එක එක රටවල් එක්ක අපිට යම් යම් ගිවිසුම් වලට යන්න වෙනවා. අපි ඒක වැරදි මතයක් අපේ හිතේ නැහැ. එකට පසුතැවෙන්නේ නැද්ද? එක ගේන්නේ නැතුව හිටියා නම් හොඳයි කියලා හිතන්නද? මම හිතනවා ඒක මේ වෙලාව හැටියට ඉදිරිපත් නොකර හිටියා නම් හොඳයි කියලා. MCC ගිවිසුම අස්සම් කරනවද? එහෙම නැත්නම් ඒක අස්සම් කරන්නේ නැද්ද කියන රජය Taman තාවරය පිළිබඳව මේ රටේ ජනතාවට පැහැදිලි කළ යුතුයි. ඔබතුමාලා මේ MCC ගිවිසුම කොහොමත් ඉදිරියේදී අසංකන් සෝදානමක් තියෙනවානේ. ඔය සියල්ලම ගමේ භාෂාවෙන් කිව්වොත් ලිඳ ළඟ කතා. මේ රටේ ජනතාව දීපු තීන්දුව 18 වෙනිදා මේ රටේ බාරකාරත්වයේ බාරගත්තු රාජ්‍ය නායකයා විදිහට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව මේ රටට හතුරු කිසිදු ආකාරයක කොන්දේසියකට අපි එකඟ වෙන්නේ නැහැ. ඒක නිර්වෘල් පැහැදිලි. දැන් අවධානය ක්‍රීඩා තොරතුරු වෙත. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන අතර රාවල්පිණ්ඩෙහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි.
Yeah, it's Pakistan versus Sri Lanka, day two. Here's Naseem, who has been dispatched. අයහපත් කාලගුණයේ හේතුවෙන් දෙවන දිනේ සඳහා තරඟය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 263ක් රැස් කරගෙන සිටියා. නොදෙවි පන්දුවට පහර දෙමින් සිටි දනංජය ද සිල්වා ලකුණු 72යි. විමුත් කරුණාරත්න ලකුණු 59ක් රැස් කළා. ඕෂිත ප්‍රනාන්දු ලකුණු 40යි. ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රමයෙන් ස්ථාවර ඉනිමක් ගොඩනැගීමට දින දෙකක් තුල සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රමයෙන් ස්ථාවර ඉනිමක් ගොඩනැගීමට දින දෙක තුල සමත් වුණා. ෂහින් ෂා, අෆ්රිඩි සහ Naseem Shah kadulu deka begin dawa gatta. Really on the double, making sure that the cover's out. ඒත් සමගින් ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය නිමවට පත්වනවා. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk